රසායනික කෝෂයක ආරම්භය සනිටුහන් වන්නේ සරල කෝෂයෙන්. සරල කෝෂයක් නිපද වීමට ගැල්වනෝමීටරයක්, තනික සල්ෆියුරික් අම්ලය, සින්ක් තහඩු, කොපර් තහඩු සහ වයර් අපට අවශ්‍ය වෙනවා. ගැල්වනෝමීටරයක් මේ සඳහා භාවිත කරන්නේ විද්‍යුතය නිපද වෙනවාදැයි හඳුනා ගැනීමටයි. වයර් භාවිතයෙන් කොපර් තහඩුව සහ සින්ක් තහඩුව සම්බන්ධ කරගන්නවා. මෙසේ වයර් වල සම්බන්ධ කරගත් කොපර් තහඩුව සහ සින්ක් තහඩුව මීළඟට අප සම්බන්ධ කරන්නේ ගැල්වනෝමීටරයේ අග්‍රවලටයි. කළු පැහැ කොටසට සින්ක් තහඩුවත්, රතු පැහැ කොටසට කොපර් තහඩුවත් සම්බන්ධ කරනවා. කළු පැහැ අග්‍රයෙන් ඍණ අග්‍රයත්, රතු පැහැ අග්‍රයෙන් ධන අග්‍රයත් මෙහිදී නිරූපණය වෙනවා. ඒ අනුව කොපර් තහඩුව ධන අග්‍රය ලෙසත්, සින්ක් තහඩුව ඍණ අග්‍රය ලෙසත් අප සලකනවා. මෙලෙස සින්ක් තහඩුව සහ කොපර් තහඩුව තනුක සල්ෆියුරික් අම්ලයේ ගිල්වන විට ගැල්වනෝමීටර් දර්ශකය උත්ක්‍රමණය වෙනවා අපට නිරීක්ෂණ ලබා ගැනීමට පුළුවන්. ඉන්පසුව අප සිදු කරන්නේ මෙහි අග්‍රමාරු කිරීමයි. ප්‍රථමයෙන් අප සින්ක් තහඩුව කළු අග්‍රයට සම්බන්ධ කළත්, දැන් අප කොපර් තහඩුව සම්බන්ධ කරන්නේ එම කළු පැහැෙන් දිස්වන අග්‍රයටයි, එනම් ඍණ අග්‍රයට. මෙහිදී අග්‍රමාරු කළ විට කුමක් සිදුවනවාදැයි නිරීක්ෂණ ලබා ගැනීමටයි අප මේ සූදානම් වන්නේ. මෙලෙස අග්‍රමාරු කර සකසාගත් තහඩු නැවත තනුක සල්ෆියුරික් අම්ලයේ ගිල්ලූ විට නිරීක්ෂණ ලෙස අපට ලැබෙන්නේ පෙර උත්ක්‍රමණය වූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගැල්වනෝමීටර් දර්ශකය උත්ක්‍රමණය වන බවයි. මේ අනුව සරල කෝෂය තුළින් කුඩා ධාරාවක් නිපද වෙන බව නිගමනය කිරීමට පුළුවන්. මෙම පරීක්ෂණය සිදු කරන විටදී තවත් නිරීක්ෂණ කිහිපයක් ලබා ගැනීමට පුළුවන්. ඒවා නම් සින්ක් තහඩුව ෂර් වී යාමත්, කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීමත් යන නිරීක්ෂණයි. සරල කෝෂය ඉතා ප්‍රාථමික මට්ටමේ පවතින කෝෂයක් නිසා මෙහි දුර්වලතා කිහිපයක්ද පවතිනවා. එම දුර්වලතා වන්නේ මෙම කෝෂය රැගෙන යාමට අපහසු වීමත්, මෙම කෝෂය තුළින් අඛණ්ඩ විශාල ධාරාවක් නිපද නොවීමත් යන දුර්වලතායි. අද වන විට මෙම සියලු දුර්වලතා මගහරවා ගැනීමෙන් විවිධ ආකාරයේ කෝෂ නිර්මාණය වී පවතිනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝවක් සමග හමුවෙමු. සියපත Academy of Science. ස්තුතියි.